नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु संसार कांतारे अतर मंगव वेनसीमे मंगवल यमिं सिर सत्यांत सेनसीमे मगे देशना कलाव मांगे बुद्ध पियानन हंसेते नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्र हंसेगे 48वें वेदभ्य जातक देशनाव अनुपायेन यो अत्थं इच्छति सो विहन्यति चेताहनिं सुवेदभ्यं सम्भेते व्यसन मज्जगूति। यमेकं वरदि मगिं अभिवृद्धिय कमति वेद हेतेम विनाश वेई चेतिय रटवेसियो वेदभ्य बमुना नसुह ए सोरुसियल्लोम विनाश वुह। अनंत अप्रमाण सत्यम पिरिसक मे मोहतेदी गमन करन्ने वेनसीमे मंगवल गमन करन्नम करुणे दिला तीन लोकये सनसीमे मार्गे मे मोहतेदी गमन करन्नट तरम वासनावंतो पिंवत्नी अपि सोदानम वेन्ने अति उत्तमनीय 550 जातक पुत्तहांसेगे 48वें वेदंब जातक देशनाव श्रवणे करंट गातावहा हे अर्थ अपि दैन दनगत्तने दैन अपट तियेन्ने हे वचनार्थयन् दनगन्न गातावेदी प्रकाश वुना सो विहान्यति कियला। सो विहान्यति कियने के सामान्य अर्थे गत्तोत् अभिवृद्धिय कमति वेला वरदि मार्गेन नुसुदुसु वेलावे उत्साह करोत् एक ना विनाशेट पत्तेनवा चेता एक याने चेतिय रटवासी ए सरुंट प्रकाश करना हनिंसु वेदभ्यं ए वेदभ्य कीन मंत्रे निसा ए वेदभ्य कीन बमुना नेसुवा सब्बे ते विसन मज्जगु ए सियालोद इतिर नोनन से ओनो मरागानिमिं महत् विनाशयक् लभुवा कीन एक तमाई मे अर्थे मे अर्थे तुलिंग अपट बहुम रसवत् कथावक बहुम वडिन सिद्धियक मग सलगुन पेरवा अपि ए संधा पिंवत्नि मेहि वर्तमान कथाव हा अतीत कथाव दिसट दैन यमु वेंटोने एट अनुव पिंवत्नि मे जातक देशना बुदुरजानन वहन्से जेतवनारामेहि वासे करन समेहि मे अकीकरु ए कियन्ने दुर्वच दडब्बर කියන දේ නාහන වික්ෂුන් වහන්සේ නමක් අරබයා තමයි දේශනා කරේ. ඉතින් පෙර පරිදි මේ භික්ෂුවගෙන් අනිත් වික්ෂුන් වහන්සේලා ඒ වික්ෂුව බුදු පියාණන් වහන්සේ වෙත කැඳවගෙන ආවට පස්සේ ඒ දඩබ්බර බව විමසලා ඒක පිළිගත්ත වෙලාවේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ඒ දඩබ්බර ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. මහාන ඔබ ඔය අකේ කරුකම දැන් විතරක් තියෙන එකක් නෙමෙයි. ඉස්සරත් ඔහොමමයි. ඒ නිසාම නුවණ තියන අයගේ වචනේ පිළිගත්තේ නැහැ. එහෙම පිළි අරගන්න නැතුව ක්‍රියා කරපු නිසාම තියුණු කඩුවෙන් දෙපළු වෙන්න සිද්ධ වුණා. එහෙම දෙපළු වෙලා මහමඟ වැටිලා මියන්න සිද්ධ වුණා. ඒ නිසාම දහසක් පුජ්‍යලයන්ුත් විනාශයට පත් වුණා කියලා ප්‍රකාශ කරලා ඒ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාව පරිදි ඔය වෙලාවේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා. පින්වත්නි අතීත කතාවට අනුව ඉස්සර කාලේ වරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ එක් කුඩා ගමක බමුණෙක් හිටියා මන්ත්‍ර හදාරන මේ බමුණගේ නම තමයි වේදබ්බ. වේදබ්බ කියලා මේ බමුණාට කියන්නේ මේ බමුණ වේදබ්බ කියන මන්ත්‍රයක් දන්නවා. ඒ මන්ත්‍රයේ පින්වත් නී සුළුපටු එකක් නෙවෙයි මහාර්ග මන්ත්‍රයක්. මොකද ඒ මන්ත්‍රයට අදාළ නැකත් යෝගය යම් වෙලාවක පැමිණෙන්නේද ඒ වෙලාවෙහි මන්ත්‍රය ජප කරලා අහස බැලුවොත් අහසින් සත්‍රුවන් වැටෙනවා. ඒ කියන්නේ මේ මුතු මැණි රත්තරන් මේ වගේ මේ සත්‍රුවන් අහසින් වැටෙනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ මේ වේදබ්බ කියන බමුණ ළඟ එසමෙහි ඒ අත ඇසියා වෙලා සිල්ප හදාරනවා.
ඔය අතර එක දවසක් මේ බමුණා අපේ අතවැසි බෝධිසත්වයන් වහන්සේත් එක්කගෙන යම් කිසි කාර්යයක් සඳහා ඒ තමන්ගේ ගමින් නික්මිලා චේතිය කියන රටට යනවා. පින්වතුනි මේ අතරමඟ වනපත ප්‍රදේශයක් මුණ ගැහෙනවා. ඒ වනයේ ඉන්නවා පේසනක චෝරා කියලා සොරු වර්ගයක්. මේ සොරුන්ගේ ක්‍රමය තමයි යම් පිරිසක් තමන්ගේ ග්‍රහණයට හසු කරගත්තට පස්සේ ඒයින් යම් කෙනෙක් තියාගෙන තව කෙනෙක් කියවනවා. ඒ කියන්නේ මේ අටුවාවේ දක්වලා තියෙනවා තාත්තෙකුයි පුතෙකුයි මේ වනාන්තරයේ මැද්දෙන් යද්දී සොරුන්ට අහු වුණා. සොරු කරන්නේ පුතා තියාගෙන තාත්තව යවනවා ධනය අරන් එන්න කියලා. අම්මා කෙනෙකුයි දියණියෙකුයි අහු වුණොත් දියණිය තබාගෙන අම්මා යවනවා ධනය ගේන්න. අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි යද්දී අහු වුණොත් එහෙම මල්ලි තියාගෙන අයියා යවනවා. ඒ වගේම තමයි ගුරුවරයෙක් සහ ශිෂ්‍යයෙක් මේ සොරුන්ගේ ග්‍රහණයට පත් වුණොත් ගුරුවරයා තබාගෙන ශිෂ්‍යයා යවනවා. මේක තමයි මේ පේසනක චෝරා කියන සොරුන්ගේ ක්‍රමය. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේ ඒ වගේම බමුණා මේ කැලේ මැද්දෙන් යද්දී ওই සොරුන්ට අහු වෙනවා. ඉතින් සිරිත් පරිදි මේ සොරු කරන්නේ මේ වේදබ්බ කියන බමුණ තියාගෙන අපේ බෝධිසත්ව අධිවැසියව පිටත් කරනවා ධනය අරන් එන්න කියලා ගුරුතුමා අවශ්‍ය නම්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ ඒ සඳහා පිටත් වෙනවා. පිටත් වෙන්න කලින් මේ ගුරුතුමාට ප්‍රකාශ කරනවා. මොකද මේ ගුරුතුමා බොහොම නුවණ මඳ කෙනෙක්. ඒ නිසා ගුරුතුමාට ප්‍රකාශ කරන ගුරුතුමනි මං දවසකින් හරි දෙකකින් අනිවාර්යෙන් එනවා. ඒක නිසා ඔබතුමා බය වෙන්න එපා. නමුත් ඔබතුමා මගේ වචන වෙනස් කරන්න එපා. මොකද්ද වචනේ? දැන් මම ගියාට පස්සේ, ඒ කියන්නේ ඊළඟ දවසේ මේ වේදබ්බ කියන මන්ත්‍රය මතුරන්න පුළුවන්. ඒ නැකත් දවස එනවා. ඔබතුමා ඒ මන්ත්‍රය නම් මේ හදිස්සියලා මතුරන්න යන්න එපා. ඔබතුමා ඉවසන්නේ නැතුව මේ මන්ත්‍රය මතුරුවොත් එහෙම ඒ ඔබතුමාත් විනාශ වෙනවා, මේ සොරුත් විනාශ වෙනවා කියලා දුර දිග බලලා මේ බෝධිසත්ව අතවැසියා ගුරුතුමාට දැනුම් දීලා යනවා. ඉතින් අතවැසියා ගියා, ඊළඟ දවසේ හඳ නැගගෙන එනවා. මේක දැක්කහම අර වේදක් බමුණට අර මන්ත්‍රය මතක් වෙනවා. ඉතින් කල්පනා කරනවා මේ වගේ දුක් විඳින්නේ මොකටද, මම මන්ත්‍රය මැතරුවාම මේ සොරුන්ට ධනෙ හම්බෙනවනි කියලා කල්පනා කරලා සොරුන්ගේ නිමසනවා. සොරුනි, ඔබලා මාව මේ බැඳගෙන තියන් ඉන්නේ මොකටද? ඔබ වෙන මොන දෙයකට බැඳන් තබා ගන්නවද? අපට ධනය ඕනේ. ඒ නිසායි ඔබ මේ බැඳගෙන තියාගෙන ඉන්නේ. හරි, ඔබලට ඕනේ ධනයනේ. එහෙනම් මාව ලිහලා හොඳට පිරිසුදු කරලා අලුත් වස්ත්‍ර අඳවලා තියන්න ඕන තරම් ධනය දෙනවා කියනවා. ඉතින් බමුණගේ වචනේ අහපු සොරු ඒ විදිහට පිරිසුදු කරලා අලුත් වස්ත්‍ර අඳවලා තිබ්බ වෙලාවේ බමුණා අර තමන්ගේ වේදබ්බ මන්ත්‍රය හදාරලා ඒ නැකත් වෙලාවේ අහස දිහා බලනවා. පින්වතුනි, අහසෙන් සත්‍රුවන් නොහින්න පටන් ගන්නවා. සරුත් සතුටු වෙලා මේ ධනය තමන් ළඟ තිබ්බේ වස්ත්‍රාදිය උතාගෙන බමුණව දාලා යනවා. ඉතින් මේ විදිහට සොරු යනකොට තවත් සොරු 500ක් ඉදිරියට මුණ ගැහෙනවා. ඒ සොරු මේ සොරුන් එක්ක යුද්ධ කරලා ඒ ධනය ගන්න හදනවා. ඒලා මේ සොරු අහනවා, මොකටද මේ අපිව අල්ලගත්තේ කියලා. අනිත් සොරු 500 ප්‍රකාශ කරන අපට ඔබලාගේ ධනය ඕනේ. ඉතින් අපිත් එක්ක යුද්ධ කරලා මොකටද මැරෙන්නේ? ආන් අසවල්තන බමුණෙක් ඇති. ඒ බමුණ මෙන්න මේ වගේ මන්ත්‍රයක් දන්නවා. අපටත් ඔහුගෙන් ධනය හම්බුනේ. ඔබලා ගිහිල්ලා ඒ බමුණාට කියලා ඒ මන්ත්‍රය මතුරවාගෙන ධනය ගන්න කියලා මේ සොරු ප්‍රකාශ කරාම අර සොරු 500 මේ බමුණ හොයාගෙන ඇවිල්ලා මේ බමුණට කියනවා ඒ මන්ත්‍රය ජප කරන්න කියලා. බමුණ ප්‍රකාශ කරනවා ඒ මන්ත්‍රය ජප කරන්න පුළුවන් යෝගයෙන්නේ වසරයකට එකපාරයි. මං දැන් ඒක ජප කරලා ඉවරයි. ඊළඟ අවුරුද්ද වෙනකම් ඔබලාට ඉවසන්න පුළුවන් නම් මං ඒ මන්ත්‍රය ජප කරන්න. ඉතින් මේ දරුණු සරු ඒ වෙලාවේ මේ බමුණට ප්‍රකාශ කරනවා, ඔබට අර සරුන්ට නම් ඒ මන්ත්‍රය මතුරලා මැණික් වස්සවලා දෙන්න පුළුවන්. අපි කිව්වහම තමයි වසරක් ඉන්න කියන්නේ කියලා බොහොම කේන්තියට පත් වෙලා ඒ තියුණු කඩුවෙන් මේ බමුණව දෙපළු කරනවා. දෙපළු කරලා අර අනිත් සොරු 500 හොයාගෙන ගිහිල්ලා ඒ සොරුත් එක්ක යුද්ධ කරලා මේ ධනය ගන්නවා. පින්වතුනි, දැන් මේ ධනය මේ සොරුන් 500 දෙනා අතේ. අනිත් සොරු 500ම මේ ගියා. මෙතනින් නවතින්නේ නැහැ යුද්ධය.
මේ සොරු 500 දෙනා 250 250 බගින් බෙදලා මේ දෙපිරිසි යුද්ධ කරනවා ධනය එක පිලකට ගන්න. එතනදී 250ක් මැරෙනවා. පින්වතුනි මේ විදිහට ටික ටික එකිනෙකා එකිනෙකා මැරිලා අන්තිමට මේ සියලු ධනය දෙන්නෙක් අත ඉතිරි වෙනවා. දැන් දෙන්නයි ඉතුරු වෙලා තියෙන්නේ. අනේ සියලු දෙනාම මේ ධනය නිසා මරාගත්තා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඒ කැලේ එකතරක ධනය සංගවලා අනිත් කෙනා පිටත් කරනවා කෑමට බත් ටිකක් අරන් ඉන්න කියලා. ඉතින් ආහාර අරන් එන්න ගියපු එක්කෙනා කල්පනා කරනවා මේ ධනය අනිත් කෙනාට අයිති වුණොත් එහෙම අලාභයි. මම මේ ධනය අයිති කරගන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ බත් උයපු දණින් තමන් හොඳට බත් කාලා ඒ ඔතාගෙන යන බත් මුලට විස කලවම් කරනවා. බත් ගේනකම් බලන් ඉන්න පුරුෂයාත් කල්පනා කරනවා මොහු කෑම අරන් එන්න ගියා දැන් ආවට පස්සේ මොහු සමග ධනෙ බෙදා ගන්න වෙනවා. ඒක නිසා මොහු මරන්න ඕනේ කියලා අර කෑම අරන් එන පුරුෂයා එන මාර්ගයේ අතරමඟ සැඟවිලා ඉඳලා අර බත් එක අරන් ඉන්න පුජ්‍යලයා එකම එක කඩු පහරකින් ජීවිතක්ෂයට පත් කරනවා. එහෙම කරලා මොහු බත්මුණ ලිහාගෙන කන්න පටන් ගන්නවා. එහි විසට මොහුත් මරණයට පත් වෙනවා. දැන් අර මොදල් අරන් ඉන්න ගියපු බෝධිසත්ත්වත වැසියා ඊළඟ දවසේ එනවා. එනකොට පේනවා සෑමතැනම මේ විසිරලා තියෙන ධනය. අතවැසියා තේරුම් ගන්නවා අපේ ගුරුතුමා කිසිම ඉවසීමක් නැතුව අනිවාර්යයෙන්ම ධනය වස්සවන්න ඇති. ඒ නිසා මහා විනාශයක් වෙලා ඇති කියලා කල්පනා කරමින් ඉදිරියට යනකොට අර ගුරුතුමාගේ දෙපළ වෙච්ච ශරීරය දැක් ගන්න ලැබෙනවා. බෝධිසත්ත්ව අතවැසියා ඒ සිරුර දර ගොඩක් ගහලා එහි තබලා ඒ ආදාන කටයුතු කරලා වනමලින් පුදලා ඒ ගුරුගුණ සිහි කරලා ලොකු පාඩමක් මේ ජීවිතේට අරගෙන දැන් මේ ධනයට මොකද උනේ කියලා සොයා බලමින් ඉදිරියට යනකොට අර මියගේ සරු 500 දෙනාගේ සිරුර දකින්න හම්බෙනවා. ඔය විදිහට 250 දෙනාගේ සිරුර දකින්න හම්බෙනවා. අන්තිමට මේ ධනය ළඟ වැටලා ඉන්න ඒ අවසන් පුරුෂයන් දෙන්නාගේ සිරුර දැක් ගන්න ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි වෙන්න ඇත්තේ කියලා සියලු කතාව තේරුම් ගත්ත බෝධිසත්ත්ව අතවැසියා ඒ අවශ්‍ය කරන උපායන් මගින් ඒ ධනය තමන්ගේ නිවසට ගෙන්වාගෙන ඒ ධනෙ වියදම් කරමින් දානමාන ආදී පින්කම් කරමින් ඒ කම්මෝ පරිද්දෙන් තමන් අරන් ආපු ආයස පරිද්දෙන් මිය පරලෝ යන්න හේදෙනවා. මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා. අවසානයේ පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. ඒ කාලේ මේ ඉවසීමක් නැති ඒ අකීකරු ගුරුවරයා තමයි මේ දැන් අකීකරු භික්ෂුව. ඒ අකීකරු ගුරුවරයාට එසම මේ උපදෙස් දුන් ඒ අතවැසියානන් දැන් මේ බුදු මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධිත් ගලපලා දේශනා කරනවා. බලන්න පින්වත්නි මහත් වූ ආදර්ශයක් ජීවිතයට ගෙන දෙන ජීවිතයට ලැබ ගන්න පුළුවන් වටිනා ජාතක දේශනාවක්. අපේ බුද්ධ ශාසනයේ මේ වගේ කරුණ නිසා වෙන්න ඇති බුදු පියාණන් වහන්සේ අවසරයක්ම දීලා තියෙනවා ගුරුවරයා විසින් ශිෂ්‍යයාගේ වැරදි පෙන්විය යුතුයි. ඒ වගේම ශිෂ්‍යයා විසින් ගුරුවරයාගේ වැරදිත් පෙන්විය යුතුයි. නමුත් මේ බ්‍රාහ්මණ දහමේ නම් එහෙම දේවල් අඩුයි. සාමාන්‍යයෙන් ගුරුවරයා යමක් කියන්නේද ඒ ශිෂ්‍යයා පිළිගත යුතුයි කියන මතයයි තියෙන්නේ. මේ වාගේ අවනෝඥ අනුවන සිරිත්තේත් හා ක්‍රියා නිසා වෙන්නේ නැති ඒ වගේම අර බමුණාගේ තියෙන අනුවනකමත් නැට හේතු වෙන්නේ නැති කොහොම හරි අතවැසියාගේ ඒ අවවාදේ පිළිගත්තේ නැහැ. අවවාද පිළිගැනීම පින්වත්නි ගුරුවරයෙක්ද අතවැසියෙක්ද කියන එක නොබලා පිළිගැනීමේ වටිනාකම මේෙන් අපට දැක් ගන්න පුළුවන්. ගුරුවරයෙක් වේවා ශිෂ්‍යයෙක් වේවා ලකු කුඩා කාගේ වුණත් වටිනාම අවවාදයක් පිළිගැනීමේ වටිනාකමත් ඒ වගේම තමයි සුදුසු කාලයේ සුදුසු දේ කිරීමේ වටිනාකමත් මෙයින් අපට දැනගන්න පුළුවන්. කුමන දෙයක් වුණත් පින්වත්නි සුදුසු කාලයේ කළ යුත්තේ. සුදුසු දෙයක් වුණත් උතුම් දෙයක් වුණත් කළ යුත්තේ සුදුසු කාලේ. එහෙම නොවුනහමත් බොහෝ විපත් නරක යහපත් විපාක ලැබ ගන්න සිද්ධ වෙනවා.